සිහිනයක් නැවුණා කාලයක් ගෙවුණා මැලිබන් කෝල්මාරි පුංචි හිතේ රස නිදහස එහෙමද හඳුනේ පවු නැද්ද එතකොට ඔබ ඒක ඉතින් පවු වැඩක් වෙන්නේ නැහැ මොකද හොරෙන් කනව නෙවෙයිනේ අපි කැමැත්තෙන් දෙන්නේ අනිත් එක ඉතින් කාගේ හරි බඩගින්නක් නිවන එක පව් වැඩක් වෙන්නේ නැහැ නේ. ඒකනේ. එහෙනම් කවුම් නේ. බඩගිනි අප්ප දෙන්නන් නේද? සිත්තුනා. ආ, දැයිතොර මේ දෙන්න බඩගිනි වෙලාද මෙහෙ ආවේ? නෑ නෑ නිකන් ආවේ අපේ හඳුරනේ. නෑ නිකන් නෙමෙයි අපේ හඳුරනේ පොඩි වැඩක් තියෙනවා කතා කරගන්න ඒකටත් එක්ක ආවේ. මේ ඒ මොකද්ද චූ? අපි කණගමන් කතා කරමුකෝ හඳුරනේ. එහෙනම් අපි යමුකෝ. හඳුරනේ. නායක හඳුර මොනාර හිතයිද දන්නේ නෑනේ. උන්වහන්සේ ඉතින් මොනව හිතන්නද? නෑ අපි දානශාලාවට ගිහිල්ලා කද්දි ආ උන්වහන්සේ හිතයි ඉතින් ওই දානේ වාජන ටික හොදනවා කියලා. ඊය චූලා. ඇයි බං? මේ හාමුදුරුව බවත් ඇත්ත. කන්න දෙන බවත් ඇත්ත කියන කතාව බලහන්කෝ. යමුකෝ යමුකෝ. හාමුදුරනේ පොඩි කතාවක් තියෙනවා ඇත්තටම කියන්න. ඒ මොකද්ද? මේ මං ගොඩ දවසක ඉඳලා හිතාගෙන ඉඳියේ මේ පන්සලේ ශ්‍රම දානයක් දාන්න ඕනේ අපේ හාමුදුරනේ. අනේ අදහස නම් හොඳයි. චූලටක් ඉඳලා අදහස් එනවා නේද හොඳේ. ඔව් අර උඩහා පැත්තේ සෑහෙන කැලේවිලා අපේ ආම්දුරුනේ. ඔව් මම සෑහෙන කල් ඉඳලා ඉතාවෙන්නේ. මේ චූලා කන්නනේ ආවේ. කමු බොරු කතා එපා. බොරු ආම්දුරුනේ. යමු යමු. යමු. නෑ නෑ වේ. හ්ම් එතන ඉතිලයන්. ආරේ කියන්නේ බා. දන්නේ ලාන්නේ. ආම්දුර රන්දිකට නෙමෙයි. මොමයි යන්නේ තන්නේ. මේ පුටු දෙක හදලා ඇති නේද? අක්කගේක නම් මන් දන්නේ නැහැ. මගේ කාරි ඇති. මොකද යහපත් මල්ලි කිව්වේ? මොන? අර පන්මි දේව කෙනා? ආ, එයා කිව්වා මගේ පුටු හදලා ඇති කියලා. මේ දැන් මට නම් කියන්න එපා ඔයාගේ පුටු හදලා ඇති කියලා මට අහන්න කියලා. හරිද? හරි හරි අනේ. සේරන්ටම දක්ෂයිලු. හැබැයි ඉතින් අලි ඔළුව තමයි. අනේ මේ ඔයාට යගේ අලි ඔළුවේ වැඩක් නැහනේ. ඔයාගේ පුටු හදා ගන්නකෝ. හරි හරි අයියා. අනේ පාර පුටු හදා දෙන්නේ නැති වෙයි. දුලාන අයියේ. ආ ආවද මගේ පුටුව ආයක හරි බලන්නකො හරි බලන්න හරි 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 මෂෝක් එන අරන් යන්න එයි මේ එයි එතකොට මගේ පුටුව ඔයාගේ පුටුව හදන්න ටිකක් අමාරුයි. ඇයියේ? ඒ පුටුව ටිකක් ලොකුයි. ලොකුයි? නෑ, ඒක නංගේ පුටුවේ ගන්න තමයි. ඔව් ඔව් මේ පුටු දෙක නයික සයිස් තමයි. හැබැයි මේ පුටුවේ වාඩි වෙන කෙනාගේ අලි ඔළුව. කවුද දැන් එහෙම කිව්වේ? කවුද කිව්වේ කියන්නේ මේ දැන් පුටුව හදන්න කියන්න කට අරින්නත් බෑ. හැදුවද කියලා අහන්න කට අරින්නත් බෑ. අර නංගි බලන්න. එයාව ගැදෙන්න. ඉතින් දැන් මං ඇහුවේ ඇව්වා යන්න ගිහිල්ලා මේ ආයි හැරිලා ඇවිල්ලා නැහුවේ ඔව් ඉතින් ඉතින් කියන්නේ ලොකුකම අනේ එහෙම නෑ අනේ මේ අපි නම් ඕවා හොඳට දැගලා දින හොඳින් හරි දැන් මගේ පුටු හදලා දෙන්න බැයිද හදලා දුන්න නැත්තම් මොනා කරන්නද මොනා කරන්නද ති හිත හදා ගන්න මොකටද බිමාරි වාඩි වෙන්න හරි හරි හදලා දින අරන් යන්න අනේ හදවල අනේ thank you දුලාන් අනේ අපේ ආමුදුරුවනේ
මොකෝ මේ අපිට ලැජ්ජ කරන්නේ නැතුව වාඩි වෙන්නක අපේ හාමුදුරනේ. ඒ මොකද? නෑ ඉතින් අපි මෙහෙම ඇවිල්ලා දානෙත් කන ගමන් මේ හාමුදුරුන් කියලා බෙදාගෙනත් කනවා වුවම නේ. ඒකනේ හාමුදුරුවත් දන්නේ නැහැ අපි මේ ඔක්කොම දානෙ ටිකයි කියලා. ඔව් එහෙමද කියන්නේ. අපෝ අපෝ එහෙම එකක් නෑ. මේ කෑම ඕන තරම් තියෙනවා නම් දෙන්න ඇති වෙන්න බෙදාගෙන කන්නකෝ. හරි හරි කන්න හාමුදුරුවෝ. මේ පොඩි හාමුදුරුවෝ මොකක්ද අර උනා කිව්වේ? ඇමතුමාගේ බිරිඳාවන් අපේ නිමාලි ආර්යාව ඇවිල්ලා ඉතින් අපිට චෝදනා කරලා ගියා. අපිට කියන්නේ මේ මටයි ලොකු හාමුදුරුවන්ටයි. මේ මොකද හාමුදුරුවේ? එයාලගේ දේශපාලන රැස්වීමට පන්සලේ අවසර දෙන්න. ඉතින් ඉතින් ලොකු හාමුදුරුවෝ නම් එකට විරුද්ධත්වයක් පෙන්වෙන්නේ නැහැ. මොකද පන්සල් කාටත් පොදුයි කියන්නේ. හැබැයි ඉතින් මම නම් විරුද්ධ වුණා. ඒ පාරම කෝකි. ඊට පස්සේ ඉතින් මට හිතවත් අයට විතරද පන්සල් ඇරලා තියෙන්නේ කියලා හෙව්වා. බලන්න පොඩි හාමුදුරනේ ගැණි කට නේද? ඔය පන්සල කියලාවත් අරුම තර පොඩි හාමුදුරුවෝ කියලාවත් කටට විනයක් නැහැ නේ බා. මේකනේ චූලා ඔය ඇවිල්ලා ඇමතිතුමාගේ බලය නිමාලි නෝනාගේ පර්ස් එකට දාගෙන තියෙන්නේ. හරියට හල් පොඩි හාමුදුරනේ සහස ගැත්තෝ. සහසියක් ඉඳගන්න. නෑ ලොකු හාමුදුරනේ බඩගින්නකට නෙමෙයි මේ පොඩි හාමුදුරුවෝ පෙරැත්ත කරලා කන්න කෑම ටික අපරාධ කියලා ඒකයි. ෆිසික් කරනවා කියවලනේ. මේ ළමයි ඉතින් ඒ කාලේ ඉඳලා ඔහොමනේ. අපි කාලේම. ඉතින් චූලා මම කිව්වා අපිට හැමෝම දායකයෝනේ. එහෙම ඉතින් අපිට මිනිස්සු තෝරා බේරාගෙන පන්සල් පවත්වන්න බෑ. ඔය අනේ පිඬුලා සුනීත සෝපාක අඟුලිමාල ඔය හැමෝම පන්සල් වලට යන්න එන්න ඕනේ. ඒකනේ. පොඩි හාමුදුරණනිගේ ඉතින් මේ දේශපාලන රැස්වීමකට කියලා එහෙම දැනදැනම දෙන්න බෑනේ පන්සල. එහෙනම් අපි රන්දික මහත්තයර උදව් කරන්නේ. ඉතින් අපේ හාමුදුරුවනේ ඉතින් රන්දික කියන්නේ කවුද සුනීත ඇමතිතුමා කියන්නේ කවුද කියන එක අපි හොඳින්ම දන්නවනේ. ඒක හරි සුනීත. මං කියන්නේ අපේ හාමුදුරුවනේ අපි ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. සුනීතට ඒක තේරුම් ගන්න තරම් සුනීත තාම මෝරලා මදි. හැබැයි සුනීත කවදා හරි ඔක තේරුම් ගනි. එහෙමයි අපේ හම්බුනේ. නෑ ඉතින් චූලා ලොකු හම්බුරංගේ හැටිනේ. උන්වහන්සේ ඉතින් කාගේවත් හිතරිත් දන්න කැමති නෑනේ. බෙදන් කනවා. තව ඉන්දියාප දාන්නද? අවුලක් නෑ. මෙහෙට දාන්න මට. ලොකු මාතියා. පලාඩිකක් කඩා ගන්න කියලා. අර පැත්තට වෙන තියෙන ඕන තරම්. කපලා මිටි බැඳලා විකුණා ගන්න. මට සත පහක්වත් ඕනේ නැහැ. හරිද? අනේ මොන්ද නෑනේ ලොකු මාතියා මමත් බිස්නස් ගන්න කරන්නේ. හරි හරි. ඔහෙට මන්නේ කියන්නේ. කපලා විකුණ ගන්නවකු ඉස්සරලා. අනේ පින් සිද්ධ වෙනවා ලොකු මාතියා. හරි හරි. තව මදි උන තැවිලා කපා ගන්න ඕන් තියන ඔය පැත්තේ. හොඳයි. ඕන තරම්. පෝෂණීන් වේලක් පිළෙන මැලිබන් යහපෝෂ ග්‍රෑම් 50 පැක් එක රුපියල් 50ට. ඔබ වෙනස් වෙලා මල්ලි. කවුද උඹ වෙනස් කළේ? වෙනස් මිනිස්සෙක්. දිලිත් වෙනස් මිනිස්සෙක්. රටක් වෙනස් කරන්නට තරුවෙන්. අපි මෙහෙ බත් අම්බනවා. තේ අදිනවා. ඒ වුණාට මොකද? මහත්තුරු වාඩි වෙච්ච ගමන් කෝ වැඩ? කෝ වැඩ? එතකොට දැන් ඔහේ වෙන්න ඇති මේ සේර මස්සක් දන්නේ නේද? මං කොලොප්පම කරේ මහත්තයෝ. බල නෙලා ගන්න නම් අම්මලා දුවලට දෙන්නට මෙන්න පුළුවන්. බලන්නකෝ අම්මි තාත්තා කියන කතාව. හරි හරි. ওই කතා මට හොඳට හුරු පුරුදුයි කන් දෙකට. මං උඹව හම්බෙනකන් තමයි හිටියේ. මාවද තාත්තේ? නැතුව මමද? මට උඹ බොබ ගන්න නෑ මේ මිනිස්සේ. මේ නන්දනිය උඹට ඇත්තටම ලැජ්ජාව කියලා එකක් නැද්ද? ඇයි තාත්තේ? ඇයි තාත්තේ? දැන් උඹ මගෙන් මොනව හරි සල්ලි කීයක් හරි ඉල්ලුවොත් මං උඹෙන් කොච්චර ප්‍රශ්න අහනවද? ඇයි ඒ? උඹ දන්නවද? දන්නේ නෑ. ඒ උඹ ඒව දන්නේ නෑ. උඹ දන්නේ නෑ.
මේකනේ නන්දනියෝ තාත්තා උඹට සල්ලි දෙන්නේ නැත්තේ උඹ පොලියට දෙන හින්දා ඒකට උන් දැකමැති. ඒකද මේ? ඔව් ඒකද මේ තමයි. දැන් ඒක හින්දා වෙන්න තිබ්බ අර බලලුලව කොස්තර බාව ගන්න හදන්නේ නේද? ඒ මොකද තාත්තේ කතා? ඒ මොකද තාත්තේ? මතකම නැද්ද? ඈ? බාර අනුරට කිව්වේ නැද්ද මං ගාව සල්ලි තියන රුපියල් 50000 කියලා දෙන්න කියලා? අප්පෝ! ඔබ දැන් මුකුත්ම දන්නේ නැද්ද? නෑ තාත්තේ මං එහෙම කිව්වේ නෑ අම්මා පහන් එහෙම කිව්වේ නෑ. මාවත් දිවුරවන්න එපා හොඳද? ඔබගේ බොරු වලට. මං ඉල්ලුවේ නෑ. මට ඕන නම් මං තාත්තගෙන් ඉල්ල ගන්නවා. මං ගාව සල්ලි නෑ උඹට දෙන්න ඔය එකකට පොලියට දෙන්න. මං ඉල්ලුවේ නෑ කිව්වනේ තාත්තේ. එහෙමද? කී කටතොලන්ද? ඔමිට පම් බම් එක ඔප්පු කර අනුරයෝ අනුරයෝ මේ මහත්තයා මේ අම්මා පක්කොටද ඔවා අගිසන්නේ පිළිලැච්චාවක් කියලා දෙයක් නැද්ද අනුරයා බොයි වැඩේ කරහන් නොන්දනි මේ යකා උසන්න නැතුව කියපන් ඇත්ත අනුරයා විතරක් නෙවෙයි එමලින් ඕනේ ඕ අර සීපාලයත් එතන ඉඳලා තියෙනවා ඌසාත් අනේ නන්දනියා මගේ යකා උසන්න නැතුව ඇත්ත කියපන් කියපන් කිව්වා තමයි අම්මේ ඔන්න ඔන්න දැක්කද බලලා මල්ලෙන් එළියට පැන්න තාලේ දනියෝ ඔබට ලැජ්ජාව නැතුනට මට ලැජ්ජාව කියලා එකක් තියෙනවා ආ ඉතින් තාත්තේ තාත්තා නෙමෙයි සල්ලි ඉල්ලුවේ මන්නේ සල්ලි ඉල්ලුවේ ඇයි තාත්තා ලැජ්ජ වෙන්නේ ආ ඇත්තද උඹ මගේ දුව කියලා මේ ගමව දන්නවා ආන් ඒකයි මට තියෙන ලැජ්ජාව ඒකනේ නන්දනියෝ මොනවාද උඹ මේ කරන විරලැජ්ජනේ වැඩ ඇයි අම්මේ තාත්තගෙන් සල්ලියක් ගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් නෙමෙයිද? ආ ඒකනම් ඇත්ත අපේ මහත්තයෝ මොන දේ මේකි කරත් ඒ කිව්ව කතාවට නම් අත්තරන් දාන්න ඕන කටේ. නැබෑද? මේ අම්මයි දුවයි දෙන්න මගෙන් හොඳට අහගන්න එපා තේරුණාද? මේ කාට පොලියට දෙන්න සල්ලි මං ගාව නැහැ. හරි හරි ඉතින්. හරි හරි ඉතින්. ඊට පස්සෙත් ඔයයි ලැජ්ජ නැති වැඩ කරන්න එපා. හා ඉතින්. ආ ඉතින්. එළුවා තමයි ඉතින්. උක මේ මොකද්ද තාත්තේ රුපියල් 50000 කියන්නේ කොච්චර කෑ ගහන දෙයක්ද? කෑ ගහන දෙයක් නෑ තමයි. රුපියල් 50000ට. ඒ වුණාට ඒක ඉල්ලපු විදියයි කැත. ආන් ඒකයි මේ කෑ ගහන්නේ. අපේ මහත්තයා. ගුරා කැරේරකන් කෑ ගැහුවා තේඩින්ග බීලයන්ට. මේ අප්පා නන්දනියා ඈ පොඩ්ඩක් කොහොම ඉඳහන්කෝ? මේ ඇබොල් උඹ මගේ ඔළුවේ අත තියලා දියුරුවා නේද? ආ එතකොට හරිද ඒක? නෑ වැරදි. වැරදි? ඔනේ අම්මෝ අම්මගේ නපුරුකම තාත්තා හොඳයිනේ අම්මට වඩා. ඇත්තද? ඔව්. අහුවෙන්න එපා උඹ මට හොඳ දෙන්න. පැලෙන්න. ඇයි වදේ? ඔනේ මුන් දරුවද කියලා හිතෙනවා. කිරිදහට කටේ මෙල්ට් වෙන අලුත් මෙලිබන් මිල්ක් ෂෝට් කේක් ඉවර වෙන්නේ සද්ද නැතුව අයියෝ බලහන් මේ චාන්දිනි නැන්දා කී තැනක් කියලා අතු ගන්නද මේ ගෙදර ඔබ වැඩකාරියෙක් ගෙනත් දෙනවා කියලා මේ මිනිස්සයව රැවට්ටුවනේ බා අනේ මේ අවුස්සන්න තියදහන් මේ මම තමයි කිව්වේ විශ්වාස නැති කවුරුවත් මේ ගේ ඇතුළට ගෙන්න ගන්න එපාය කියලා නැතුව මගේ පුතා මාව රැවට්ටුව නෙමෙයි ඇදාගත්තා නිකාන් නෝන්ඩි වෙනවා වන් හරි හරි ඉති සාන්දේ නැන්දි දැන් විහාරලා ගෙදරුත් ඇවිල්ලානේ තියෙන්නේ උන් දෙන්නව අපිට ඉස්තර කරලා දාමු උනේද කන්නිය මාසි වෙන්න ඕනේ නැරක් ඇත්ත 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 දැන් මගේ පුතාට මංගල්‍යයක් තීන්දු කරලා ඉවරයිනේ නේද එහේ ඒ උනාට බලහන්කෝ උඹගේ කල වයසත් හරි තාම උඹට බැරුණානේ ගෑන් දරුවෙක් හොයාගන්න
අයියෝ මොනවද මම ආගන්නේ ඇත්තමද? දන්නවා මචං මං දන්නවා අම්මල පුතාල එකම සමාගමේ කියලා මං දන්නවා. හරිද? ඒ උනාට චාන්දේ නැන්ද නොදන්න දේක් මං දන්නවා. මං අර කියන්න. මලා උඹට දෙනවා සුපිරි ගේම. මොකද්ද මොකද්ද? සුපිරි කේලමක් තියෙනවා මං කියන්නම් එන්නෝ ගයන්. එන්නෝ ගයන්. උඹට කන්නම් නැති කරනවාද? යා එන්නෝ ගයන්. මේ කොහෙද එකයි යන්නේ එන්නෝ ගයන් කියන්නේ. හරි හරි උඹට උඹට මං එන්නම් මාව වැටෙයි මං. ඒ වැටෙයි අම්මා. ආ තාත්තේ මම මෙයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි. මම පොඩ්ඩක් මහගෙවල් පැත්ත ගියා. එන ගමන් විහාර දුවත් එක්කන් ආවා. අපි එන මගේ අධික මල්ලි ගැන තමයි කතා කර කර ආවේ. ඇයි අපේ ගම මොනවද කරලා තියෙන්නේ? නෑ නෑ යා එහෙම වැරද්දක් කරලා නෙමෙයි. දැන් ඔය ඉස්කෝලේට අලුතින් ළමයි එනවනේ රන්දික. ඔය අඩුපාඩු තියෙන ඩෙස්ක් පුටුව එහෙම ඉතින් මෙයා තමයි හදලා දෙන්නේ. අලුතින් මදනවද? අලුතින් නෙමෙයි. අඩුපාඩු තියෙන ඒවා ඉතින් හදලා දෙනවා. හරි ඔයගොල්ලෝ කතා කරගෙන ඉන්නකෝ මම පොඩ්ඩක් නාගෙන ඉන්න. හොප්පෝ පුදුමයි අද මෙයාට ගෙදර ඉන්න හිතිලා. ඇත්තටම මෙයාර දැන් ආවේ. අම්මා කෝල් එකක් දුන්නා සුප් හදලා කියලා. මේ අන්න චූලගේ අම්මවත් රවට්ටගෙන සුප් එක බොන්න. දැන් එතකොට ඔයාට තියන්නේ නැද්ද? චූලට නම් කිසිම අදහසක් නැහැ මට තියලා බොන්න. හැබැයි ඉතින් අම්මා මට බෙදලා තියයි. එතකොට මට ඔයාට ඉතින් මං අරන් එන්න හිටියේ. ඔයා ආවනේ. රජයේ පොලී රහිත ශිෂ්‍යනා යෝජනා ක්‍රමය Horizon Campus ලියාපදිංචිය දැන් සිදු කරේ. අමතන්න 0711 174 174. දැන් එතකොට මට කියන්න මේ ඉස්කෝලෙට යන්න එන්න දැන් මං අවසර ගන්න ඕනේ. එහෙමද? ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් ගන්න ඕනේ. සර් කොහොමද අලුත් ඉස්කෝලේ? එහෙම ඉස්කෝලේ හොඳයි 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 හොඳට වැඩේ කරගෙන යනවා.